Lanka TV Daily News. ආයුබෝවන්. ගෙවුණු පැය කිහිපයේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය. ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. බෝට්ටුවලින් දහනවදහසකට PR දෙන්නේයි. ඉදිරියේදී ඔස්ට්‍රේලියානුවන්ට තවත් විදුලි බිල් ගාස්තු සහනයක්. නිව් සවුත් වේල්ස් මාර්ග ගාස්තු සතියකට ඩොලර් 60ක උපරිමයකට. කාන්තා ලෝක කුසලානේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාවට ජය. මොනාරෝ ඔන්ලයින් සමගින් එකතු වී 120ක් ඉතුරු කරගන්න. ඔබත් අදම www.onavroonline.com වෙත පිවිසෙන්න. GB ලයින් නිෂ්පාදිත ලාංකික අපේ අලුත්ම ස්ට්‍රොන්ග් බීර් එක. ඔබත් අදම සිල්වර්ටන් බොටල් ෂොප් නෝබල් පාර්ක් ශ්‍රී ලංකා නරක.com හෝ ඩෑන් මර්ෆි වලින් අදම ඇනෝම් කරන්න. ශ්‍රී ලාංකීය රේඩියෝ කලාවේ ජාත්‍යන්තර සම්ප්‍රාප්තිය. ඔස් ලංකා රේඩියෝ. සරණාගත භාවයේ පතා ඔස්ට්‍රේලියාවට පැමිණ වසර ගණනක් පුරා අවිනිශ්චිතත්වයක සිටින දහස් සංඛ්‍යාත පිරිසකට සිනපදිංචිය සඳහා ඉදුම් කිරීමට අවස්ථාව සලසා දීමට ෆෙඩරල් රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් බෝට්ටු ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රම මගින් පැමිණි අනවසර සංක්‍රමණිකයන් ඇතුළු 19,000කට පමණ මේ සඳහා ඉදුම් කළ හැකිවනු ඇති. කෙසේ වෙතත් 2013 වසරේ සැප්තැම්බර් 18 වනදා සිට අද දිනය දක්වා කාලය තුළ පැමිණ දැනටමත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියේ හෝ පිටත රැඳවුම් කඳුරක සිටින පුද්ගලයන්ට පමණක් මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි ෆෙඩරල් රජය දන්වා සිටින්නේ. තාවකාලික රැකවරණ වීසා අහෝසි කරන බව පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී ලේබර් පක්ෂය ලබා දුන් පොරොන්දුවක් අනුවයි මෙය ජනවාරි මාසයට අදාළව සරණාගත වීසා සහ තාවකාලික ආරක්ෂණ වීසා ඉල්ලුම්පත් පිළිබඳ තොරතුරු සුදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය ජනවාරි පළමුවනදා සිට 31 වනදා දක්වා කාලය තුළ ලැබී ඇති ප්‍රොටෙක්ෂන් වීසා ඉල්ලුම්පත් සංඛ්‍යාව 692ක්. ඒ අතර ලාංකිකයන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රොටෙක්ෂන් වීසා ඉල්ලුම්පත් 10ක් ද වන බව සුදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා. ජනවාරි මාසය තුළදී පුද්ගලයන් 1,002 දෙනෙකුට සරණාගත වීසා හෝ ප්‍රොටෙක්ෂන් වීසා නිකුත් කර ඇති අතර කිසිදු ලාංකිකයෙකු ඒ අතර වන්නේ නැහැ. මෙම දින 31 තුළදී ප්‍රොටෙක්ෂන් වීසා ඉල්ලුම්පත් 698ක් ප්‍රතික්ෂේප කර ඇති අතර ලාංකිකයන් විසින් ගොනු කළ තිබූ අයදුම්පත් 13ක් ඊට අයත් වනවා. රජය විසින් පනවා ඇති උපරිම මිල හමුවේ ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන්ට තවත් විදුලි බිල් ගාස්තු සහනයක් හිමිවනු ඇති බවට අනාවැකි පළමනවා. පසුගිය නොවැම්බර් මාසයේ හසසනීමේදී මෙම මාසයේදී එක් එක් ප්‍රාන්තවල විදුලි බිල් ගාස්තු 128ත් 46ත් අතර අගයකින් අඩු වී ඇති බවයි වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ. වැඩිම ගාස්තු අඩුවීම සටහන් වී ඇත්තේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වන අතර එය 146කට ආසන්නයි. අඩුවෙන්ම විදුලි බිල් ගාස්තු පහළ ගොස් ඇත්තේ දකුණු ඕස්ට්‍රේලියාවෙන් වන අතර එම් ප්‍රතිශතය 128ක් පමණ වනවා. මෙම වසර අවසානයේ වන විට ඕස්ට්‍රේලියාවේ විදුලි බිල් ගාස්තු අපේක්ෂිතයන්ට වඩා තවත් පහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. රජයේ කාර්යාලවල ස්ථාපිත කර ඇති චීන නිෂ්පාදිත CCTV කැමරා ඉවත් කිරීමට ඕස්ට්‍රේලියා ෆෙඩරල් රජය ගත් තීරණයට චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ජාතික ආරක්ෂාව ලෙසින් චීන සමාගම් මර්ධනයට ඕස්ට්‍රේලියා උත්සාහ දරන බවටයි චීන විදේශ අමාත්‍යංශය චෝදනා කරන්නේ. සංවේදී තොරතුරු චීන අතර පත්වීම් වළක්වාලීමේ අරමුණ ඇතිව ඕස්ට්‍රේලියානු රජයේ කාර්යාලවල ස්ථාපිත කර ඇති CCTV කැමරා 1,000ක් පමණ ගලවා ඉවත් කිරීමට ෆෙඩරල් රජය පසුගිය බ්‍රහස්පතින්දා තීරණය කළා. ඒවායේ කිසි ගැටලුවක් නොමැති නම් ආරක්ෂක විශ්ලේෂණයකින් පසුව නැවතත් සවිකරන බවටයි ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ. ඕස්ට්‍රේලියාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ පමණක් එලෙස සවිකර ඇති කැමරා සංඛ්‍යාව 195. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග ගාස්තු සතියකට ඩොලර් 60ක උපරිමයකට යටත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රාන්ත ලේබර් පක්ෂය පවසන්නේ ලබන මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් බලයට පත් වූ හොත් එළඹන වසරේ ජනවාරි පළමුවනදා සිට එම යෝජනාව ක්‍රියාත්මක කරන බවයි. වසර දෙකක කාලයක් සඳහා එය බලාත්මක කරන අතර මේ හරහා නිව් සවුත් වේල්ස් රියදුරන්ට ලබා දීමට යෝජිත සහනය ඩොලර් මිලියන 150ක් වනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වත්මන් පාලක පක්ෂය වන ලිබරල් සන්ධානය සඳහන් කළේ සිය රජය යටතේ 2025 වසරේදී මාර්ග ගාස්තු පූර්ණ වෙනසකට ලක් කරන බවයි. ඒ අනුව ගාස්තු අඩු කිරීමක් සිදු කරන බවද ඔහු ප්‍රකාශ කර සිටියා. මෙල්බර්න් සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇගේ ජීවිතය ආරක්ෂා කිරීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත් වී තිබෙනවා.
වෛද්‍ය පහසුකම් නොමැති උඩුගුවනේදී එම කාර්යතාවයට දායක වී ඇත්තේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන මනෝරි ගමගේ. මෙල්බර්න් සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවක සිටි 85 වැනි කාන්තාවක හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළී තිබෙනවා. එම අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත්තේ වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි පුද්ගලයෙකු සිටිනම් සිය කාර්ය මණ්ඩලයට දැනුවත් කරන ලෙසයි. ඒ අනුව ඉදිරිපත් වූ මනෝරි ගමගේ නැමැති වෛද්‍යවරිය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන වයෝවෘද්ධ කාන්තාවට අවශ්‍ය මූලික ප්‍රතිකාර සලසා දී තිබෙනවා. වයෝවෘද්ධ කාන්තාවගේ දිව්‍ය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරිය ගුවන් යානයේ සිටි සීලුම් මගින්ගේ ගෞරවයට පාත්‍ර වූ බව සඳහන්. සතියන්තයේ සිඩ්නිහිදී පැවති සංගීත සම්දර්ශනයකට සහභාගී වූ අතරින් ප්‍රමාණ ඉක්මවා මද්රව්‍ය භාවිත කළ පුද්ගලය කුමිය ගොස් තවත් 12 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. 18,000කට වැඩි පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී වී සිටි බව සඳහන්. 130 දෙනෙකු සතා පමණ පළමුවෙන් ප්‍රතිකාර දී තිබූ අතර ඒ අතර සිටි 13 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. මෙහිදී මත් පෙති ළඟ තබාගෙන සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමටයි නිව් සවුත් වේල්ස් පොලිසිය පියවර ගනු ලැබුවේ. 2020 කාන්තා ලෝක සංස්කෘතික ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගයේද ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින් වේ. කෙප්ටවුන් හිදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුර පහර දුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත 2020 අවසානයේ කඩුලු 8ක් තැවී ලකුණු 126ක් රැස් කළා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2018 පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් තැවී ජයග්‍රහණය වාර්තා කළා. මේ අතර 2020 කාන්තා ලෝක කුසල ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩිකාවන් 2 දෙනෙකුට පසුගියදා සුවිශේෂී අවස්ථාවක් හිමි වුණා. ඒ නවසලන්තේ සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේදී එහිදී තරග තීරක ලෙස මිචෙල් පෙරේරා සහ විනිසුරු ලෙස නිමාලි පෙරේරාද කටයුතු කරනු ලැබුවා. එම්පුතත් සමගින් අද නියමිත දවසේ පුවත් එකතු නිමාවට පත්වෙනවා. හෙට දිනේදී ඕස්ට්‍රේලියාවේ උණුසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික උපර දිනපතා ප්‍රවෘත්ති ගෙනෙන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා ටීවී ඕස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. මොනාරෝ ඔන්ලයින් සමගින් එකතු වී 120ක් ඉතුරු කරගන්න. ඔබත් අදම www.onaroonline.com වෙත පිවිසෙන්න. GB ලයින් නිෂ්පාදිත ලාංකික අපේ අලුත්ම ස්ට්‍රෝං බේර් එක. ඔබත් අදම සිල්වර්ටන් බොටල් ෂොප් නෝබල් පාර්ක් ශ්‍රී ලංකා නරක්.com හෝ දැන්මවිවලින් අදම ඇනෝම් කරන්න. ශ්‍රී ලාංකීය රේඩියෝ කලාවේ ජාත්‍යන්තර සම්ප්‍රාප්තිය. ඔස් ලංකා රේඩියෝ.